නිරෝගීකම කියන්නේ මාගේ සම්පතක්. ඔබට නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් මේ තමයි ගොඩක් වටින්නේ. හැබැයි මේ මිනිස්සු විදියට අපිට නිරෝගී වෙන්න සහකලත් ලෙඩ රෝග හැදෙනවා කියන කාරණා නම් පොදු කාරණාවක්. අපි ලෙඩත්වයක් හැදුනහම ඔබ කොහොමද රජය රෝහලට යන්න පුළුවන් ඉස්සෙල්ලා පෞද්ගලික රෝහලට යන්න පුළුවන් ප්‍රතිකාර ගන්න යන්නේ කොහොම නමුත් නවීන තාක්ෂණයෙන් උසස් සහ නවීන තාක්ෂණයෙන් දියුණු රෝහලක් තෝරා ගන්න නම් ඔබ බොහෝ විට පිරිනමන රෝහලක් තමයි ලංකා හොස්පිටල් කියලා කියන්නේ. අපි අද ආරාධනා කළා ඔහුන්ට අපත්තකමේ සෙතමා දෙවන කතාබහට එක්කසුවන්ට කියලා. අපි අද කතා බහ කරන සුදානම්නේ ලංකා හොස්පිටල්ේ වෛද්‍ය මදාර ලපනා මහත්මත් එක්ක මේ කාලවකවානුවේ බොහෝ දෙනෙක් කතා බහ කරන මාතෘකාව තමයි මේ නලදරුපත් සම්බන්ධව. ඉතින් අපි සුදානම් වෙන්නේ මේ කතා බහේදී ඔබත් එක්ක මේ කාරණාව සම්බන්ධයෙන් තරමක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට. අපි ආරාධනා කළා මේ කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරන්නට ඔබත් එක්ක එක්කසුවන්ටයි කියලා ලංකා හොස්පිටල්හි සපලතා සායනේ කලල විද්‍යා වෛද්‍ය මදාර ලපනා මහත්මයා සුබදාසක් ඔබතුමා සඳහා. වෛද්‍යමේ දැන් අපි දන්න කාරණාවක් තමයි මේ වනේ ලංකා හොස්පිටල්හි සපලතා සායනේ IVF තාක්ෂණ හෙවත් මේ අපගෙන නලදරු තාක්ෂණ බිල දුන්න 1150 වී කියලා තිබෙනවා. මේ සඳහා දායකය තිබෙන කරුණු කාරණා මොකද්ද? මේ සඳහා පසුබිම් වෙලා තිබෙන මොකද්ද වෛද්‍යමනි? ඔව් දැන් මේ වෙනකොට 1150ක් දරුවන් ඉපදිලා තිනවා. ඒකට අපේ තාක්ෂණ යන්නේ අතින් වඩාත්ම ලෝකයේ තියෙන හොඳම තාක්ෂණික බීජ ඖෂක කියන්නේ ඉන්කියුබේටර්ස් ඒ වගේම අවශ්‍ය සීලම මයික්‍රොස්කෝප්ස් අන්වීක්ෂ ඇතුළු සීලම දේවල් විශේෂ ඒවා පාවිච්චි වෙනවා. ලෝකයේ උසස්ම භාවිතා කරන තියෙන බෙහෙත් වර්ග තමයි භාවිතා කරන්නේ. ඒ වගේම අපි කාන්තාවන් අරගෙන ඒගොල්ලන්ගේ හෝමෝන ඔක්කොම ජානිත පරීක්ෂණ ඔක්කොම කළා. ඊට අදාළ ප්‍රධාන තියෙන කරුණු සාධක ඒ කියන්නේ ගැබ් ගැනීමේ ඇති නොවීම නිසා සිදුවන සිල්වීම සිදුවන සුළුම කරුණු සාධක පරීක්ෂා කරලා බලලා ඒ අනුව නලදරු තාක්ෂණයේ කුමන ක්‍රමයටද ඩිම්බ උත්තේජනය කරන්න ඕනේ කොයි වගේ දෙයකටද යොමු වෙන්න ඕනේ කියන එක ප්‍රධාන වශයෙන් අපි හොයාගෙන ඒ අනුව තමයි අපි මේ තාක්ෂණයේ යොමු කරලා මේ ගැප් ගැනීම ඇති කරන්නේ. එතන අපි මේකෙදි අපි සරලවම ගන්න ක්‍රමය තමයි අපි ස්වභාවිකව ගැප් ගැනීමේදී ඩිම්බයක් ඩිම්බ කෝෂයෙන් එළියට එනවා සැමියාගේ ශුක්‍රාණු පැලෝපේනාලෙන් ඩිම්බකෝ පැලෝපේනාලෙ කොනට ගිහිල්ලා ඩිම්බය සමග එකතු වෙලා මේ කලලයේ හැදිලා කර්භාෂය ඇතුළට එනවා. ඒතර මේ ක්‍රියාවලිය සිදු නොවීම නිසා අපි මේ සිදුවීම කරන්න පුළුවන් නම් අන්නේ කිරීම තුළින් තමයි මේ ගැප් ගැනීම ඇති කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒතර ඒකට අපි මුලින්ම කරන්නේ කාන්තාවගේ ඩිම්බ චෝෂණය කරනවා. කළා පිටතට අරගෙන සැමියාගේ ශුක්‍රාණුවක් ඩිම්බයක් ඇතුළට එකතු කරනවා. ඒ එකතු කරන්නේ යම් අය විලාසිතදී වෙන්නේ එකක් ඇතුළට දාන්න පුළුවන් තත්යක් ඇති වෙලා තියෙනවා. ඒතර අපි කරන්නේ ඉස්සෙල්ලාම සැමියාගේ ශුක්‍රාණුවක් අරගෙන වෙනම පිපෙට්ටුවකින් ඒක ඇතුළට අර ගන්නවා පොඩි පිපෙට්ටුවක් ඇතුළට. ඊට පස්සේ ගන්න ශුක්‍රාණුව අපි යොමු කරනවා ඒ කාන්තාවගේ ඩිම්බයකට. කළා ඩිම්බේ ඇතුළට ශුක්‍රාණුව ඇතුළු කරනවා. ඒතර ස්වභාවික ගැප් ගැනීමේදී ස්වභාවිකව ඩිම්බයක් තුලට ශුක්‍රාණුවක් ගමන් කරන්න ඕනේ. ඒ ගමන් කිරීම සිදු නොවීම නිසා තමයි ගැප් ගැනීම ඇති වෙන්නේ නැති. මේ අවස්ථාවේදී අපි මේ ඩිම්බය ඇතුළටම කෙලින්ම ශුක්‍රාණු ඇතුළු කරන නිසා සංසේචනය සිදුවීමේ හැකියාව වැඩි. ඒතර අපිට ඒ අවස්ථාවේදී සංසේචනය සිදු වුණාම කලලේ අපි බීජෞෂකයක් තුලට වර්ධනය කරනවා. ඒතර අපි සංසේචනය කරලා ඒ ඩිම්බය ඇතුළට ශුක්‍රාණුවක් ඇතුළු කරාම මේ වගේ සංසේචන වෙලා සෛල 2 4 8 කියලා සෛල බෙදෙනවා. මේ සෛල බෙදෙනවා කියන්නේ මේ පැලෝපියනාලයේ සිදුවන ක්‍රියාවලියම තමයි. මෙතින් සංසේචනයේ සෛල 2 4 8 කියලා මේ අවස්ථාව දක්වා පැමිණෙනවා. ඒක ස්වභාවිකව ගැප් ගැනීමේදී කලලයේ ගර්භාෂය පැමිණෙනවා වගේම අපි මේ එළියෙන් හදන කලලයේ කෙලින්ම ගර්භාෂයේ ඇතුළේ තැම්පත් කරනවා. ඒතර මේ ස්වභාවික සිදු නොවීමේ ක්‍රියාවලිය පිටතදී කරලා නවත වරක් ඒ කලලේ ගර්භාෂය තුල තැම්පත් කිරීම නිසා ගැප් ගැනීම ඇතිවීම ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒකින් තමයි නලදරු තාක්ෂණයේ ගැප් ගැනීම වැඩි වෙලා තියෙන්නේ. ඒතර මේ ඩිම්බයක් ඇතුළත ශුක්‍රාණු ඇතුළු කිරීමේ ක්‍රියාවලිය කරන ඉක්සි තාක්ෂණය කියලා. අපි මේ පෙන්වන ඉක්සි තාක්ෂණය සිදුවන විදිහ ඒකෙන් සංසේචනය අනිවාර්යෙන් සිදුවන නිසා ගැප් ගැනීමේ ප්‍රතිඵලය සහ මේ ගැප් ගැනීම වැඩි වෙනවා. හොඳයි අපි අද කතා බහ කරමින් සිටින්නේ ලංකා හොස්පිටල්ලේ වෛද්‍ය මදාර ලපනා මහත්මත් එක්ක කොහොමද මේ නලදරු උපස් සම්බන්ධයෙන් කොහොමද මේ කාරණාව සිදුවන්නේ කියන කාරණා විශේෂයෙන් අපි දන්න දෙයක් තමයි මේ පවුල් සංස්ථාවක් සාර්ථක වන්නට නම් මේ සම්පූර්ණ වන්නට නම් දරුවෙකු බිහි වෙන්නට ඕනේ. ලොකුම සම්පත තමයි දරු සම්පත කියලා කියන්නේ ඕනෑම කෙනෙක් ඉතින් ඒ නිසා මේ ඕනෑම විවාහක යුවලක් බලාපොරොත්තු වෙන්නේ තමන්ට දරුවෙක් ඒ ඉතින් තමයි පවුල් ජීවිතය සාර්ථක වෙන්නේ සහ සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ කාරණාව ඉතාමත් වැදගත් කාරණාවක් නිසා තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඒත් ඒක වෛද්‍යතුමනි අපි දන්න දෙයක් තමයි මේ IVF
තාක්ෂණසිත මේ නලදරු උපතර එක්කම අපි කරන දක්තම මේ IUI ප්‍රතිකර්මය මේ 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 ප්‍රතිකර්මය සාර්ථක කරගන්න මොනවද කරන්නට ඕනේ ඔව් ඉස්සෙල්ලාම අපි IVF තාක්ෂණ හැම කෙනාම යොමු කරන්නේ නැහැ IVF තාක්ෂණ කලින් සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණයක් කරනවා කාන්තාවගේ ඩිම්බයක් එනවාද කියලා බලනවා බල්ලා ඊට එක හොඳට ස්වභාවිකව එකතු වීම තමයි පළවෙනිම කරන්න කියන්නේ ඒතර ස්වභාවිකව ගැප් ගැනීමක් මාස 6ක් ඇතුළත වයස 35කට අඩු නම් සිදු වුණේ නැත්නම් වයස 35 අඩු නම් අවුරුද්දක් ඇතුළත ගැප් ගැනීමක් සිදු වුණේ නැත්නම් වයස අවුරුදු 35ට වැඩි නම් මාස 6ක් ඇතුළත ගැප් ගැනීමක් සිදු වුණේ නැත්නම් ප්‍රධාන දේ වෛද්‍ය ප්‍රතිකර්මයට යොමු වෙන්න ඕනේ. ඒකෙදි කාන්තාවගේ ඩිම්බයක් වෙනවාද කියලා බලන එක වගේම සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණයක් කරන එක අනිවාර්යයි. මොකද මේ දෙක තුල තමයි ගැප් ගැනීම ඇති වෙන්නේ. ඒතර ස්වභාවික ගැප් ගැනීමක් සිදු වන්නේ නැත්නම් අපි කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි අපිට යොමු කරන්න පුළුවන් ඒගොල්ලන් IUI ප්‍රතිකර්ම. IUI ප්‍රතිකර්මයේදී අපි කාන්තාවගේ ස්කෑන් පරීක්ෂණයකින් ඔසප්ලා 12 වෙනි දවසේ මේ ෆොලිකල් එකක් තියෙනවාද කියලා බලනවා. ෆොලිකල් එකක් කියන්නේ සිවුනිකාවක් කියලා සිංහලෙන් කියනවා. සිවුනිකාවේ විස්කම්භයේ මිලිමීටර් 18ක් වුණාම ඒ කියන්නේ ඒ තුල පරිණත ඩිම්බයක් තියෙනවා. ඒතර පරිණත ඩිම්බයක් තියෙනවා නම් ඩිම්බ මෝචනය වෙන්න එනතක් ලබා දීලා 14 වෙනි දවසේ නැවතවරක් ස්කෑන් පරීක්ෂණයක් කරලා බලනවා මේ සිවුනිකාව ඇකිලිලාද කියලා. ඇකිලිලා කියනින් අපි අනුමාන කරනවා මේ ඩිම්බේ පිට වෙලා කියලා. ඉන්පසු සැමියාගේ ශුක්‍රාණු වර්ගන හොඳ ටික වෙන් කළා ගර්භාෂය තුළ තැම්පත් කරනවා. ඒතර අපි සාමාන්‍යයෙන් ශුක්‍රාණු පරීක්ෂණයේ ශුක්‍රාණු ගත්තා මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඒක ටිකක් අලසතාවයක් තියෙන. ඒ කියන්නේ වැඩි ගමන් කිරීමේ හැකියාව හැමතිස්සෙම නැහැ. ඒතර ඒම නිසා ෆැලෝපියන් නාලය කරා, ඒ කියන්නේ යෝනි මාර්ගයෙන් ගැබ් ගර්භාෂයෙන් ෆැලෝපියන් නාලය කරා ගමන් කිරීම දක්වා යන්න තියෙන හැකියාව ටිකක් අඩුයි. මොකද ගොඩක් ශුක්‍රාණු එකතු වුණොත් තමයි ඩිම්බේ වටා එකතු වෙලා ඇතුළට යන්නේ. ඒතර අපි ඒක පිළියෙල කරා. මේ කියන්නේ හොඳ ටික වෙන් කරලා ගත්තා මෙන්න මේ වගේ දර්ශනයක් තමයි අපි දකින්නේ. ඒතර ඒකෙදි සචලතාවයයි සඵලතාවයයි වැඩි ඉක්මනින් ගමන් කිරීමේ හැකියාව ඇති වෙලා තියෙන ශුක්‍රාණු ප්‍රමාණයක් එනවා. ඒතර මේ ප්‍රමාණය හොඳ ටික වෙන් කළා ගර්භාෂය තුළ තැම්පත් කිරීමෙන් ඒ තැම්පත් කිරීමෙන් ඩිම්බ පැලෝපේ නාලෙන් මේ ඩිම්බය කරා යෑමේ හැකියාව වැඩි. ඒතර ඉක්මනට ගිහිල්ලා ඩිම්බේ වටා එකතු වුණාම තමයි එකක් ඇතුළට යන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්න හොඳ නැහැ එක ශුක්‍රාණුවක් ටක් ගාලා දූල දූල ගිහලා ඩිම්බයක් ඇතුළට යනවා කියලා. සාමාන්‍යයෙන් 80000ක් 90000ක් ශුක්‍රාණු ඩිම්බයක් වටේ එකතු වුණොත් තමයි එක ශුක්‍රාණුවක් ඩිම්බය ඇතුළට ගිහිල්ලා සංසේචනය වෙන්නේ. ඒතර මේ ක්‍රියාවලිය ඇති කිරීම තමයි IUI ප්‍රතිකර්මය කරන්නේ. නමුත් කොච්චර සමහර ශුක්‍රාණු හොඳ වුණත් ප්‍රමාණය වැඩි වුණත් ඩිම පිටුවත් මේ ක්‍රියාවලිය සිදු නොවීමට හැකියාවක් තියෙනවා. මොකද ඒක ස්වභාවිකින් ස්වභාවයෙන්ම ඩිම්බයක් ඇතුළත ශුක්‍රාණුවක් යා යුතු නිසා. ඒක මේ ක්‍රියාවලිය දිගටම තුන් සැරයක් හරි හතර පහ සැරයක් හරි අසාර්ථක වෙනවා නම් ඒ අවස්ථාවේදී හොඳම ක්‍රමය මේ නලදරු තාක්ෂණය යොමු වෙන එක. මොකද ඒකෙදි මම පෙන්නවා වගේම එක ශුක්‍රාණුවක් තෝරන ඩිම්බයක් ඇතුළත කරනවානේ. ඒ කියන්නේ ඒ ඇතුළත කිරීම නිසා සංසේචනීමේ හැකියාවේ ප්‍රවණතාවය වැඩි වෙනවා. එතකොට IUI ප්‍රතිකර්මෙන් තමයි ගොඩක් වලට පටන් ගන්නෙ. සමහර අය ගින්න ශුක්‍රාණු ටිකක් අඩුයි. ටිකක් අඩු නම් අපිට පුළුවන් එක සාම්පල් එකක් සැමියාගෙන් අරන් සාම්පල් එකක් පැයකට පස්සේ දෙකක් අරන් දෙකේම තියෙන හොඳම ප්‍රමාණය අරගෙන තැන්පත් කරන්න. ඒකට හේතුව IUI ප්‍රතිකර්මයේ න්‍යාය ධර්මයේ 80000 90000 අතර ශුක්‍රාණු ඩිම්බයක් වටේ එකතු කිරීමට හැකියාව ඇති කිරීම. ඒ කිරීම තමයි IUI ප්‍රතිකර්මයේ සාර්ථක වෙන්නේ. එතකොට ගොඩක් ශුක්‍රාණු අඩු අයට නැත්නම් IUI ප්‍රතිකර්මයේ 3-4 සැරයක් කළා හරිය ගියේ නැති අයට ඒ වගේ හැම ඒ අයට මුවිමිට තමයි සිදුලා තියෙන IVF ප්‍රතිකර්මය. මොකද IVF ප්‍රතිකර්මෙන් එක එක දාලා ශුක්‍රාණු ඩිම්බයක් ඇතුළට දාලා ගැප් ගැනීම ඇති කිරීමට හැකියාව තිබෙන නිසා. හොඳයි ඉතමත් වැදගත් කාරණාවක් වේ කියලා විශ්වාස කරන ඔබට මම හිතන්නේ ඔබ කිසි අම්මා කලින් කරලෝක ඉන්න කෙනෙක් නම් ඔබට නලදරු පොතක් සලවන්න අවස්ථාවක් තිබෙනවා නම් මම හිතනවා ඉතමත් වැදගත් කාරණාවක් කියලා අපි කතා බහ කරමු. සිටි ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන් ගන්න මම මතක් කරනම් දුරකථනංගේ